සුබ සැකල පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඔයා මේ එකතු වෙලා ඉන්නේ නිමේෂ් ඇකඩමි YouTube channel එකත් එක්ක අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ඉන්නේ අපේ ෆෝන් එකට වෛරස් එන එක සදහටව නතර කරන්න පුළුවන් ක්‍රමයක් ගැන ඔයා සාමාන්‍යයෙන් දන්නවා ඇති අපේ ෆෝන් එකට වෛරස් ආවොත් ගොඩක් වෙලාවට අපේ ෆෝන් එකේ තියෙන පෞද්ගලික ෆොටෝ වීඩියෝ සින්දු මේ වගේ හැම දෙයක්ම සමහර වෙලාවට මැකිලා යනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට අපේ ෆෝන් එකේ තියෙන SIM වල තියෙන සල්ලි එහෙම නැත්නම් ෆෝන් එකේ තියෙන සල්ලි නිකම්ම කැපිලා යන අවස්ථාවක් තියෙනවා. මේට අමතරව තවත් දේවල් වෙනවා. ඒ තමයි අපේ පෞද්ගලික තොරතුරු වෙනත් කට්ටියගේ අතට යෑමේ ඉඩකඩකුත් තියෙනවා. මේ වගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. අන්න ඒකින්ද අද මේ වීඩියෝ එක ඔයා අනිවාර්යෙන් බලන්න. මොකද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා කලින් කිව්වා වගේ ඔයාගේ ෆෝන් එකට වෛරස් එන එක සදහටම නතර කරලා ඔයාගේ ෆෝන් එක ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. හරි අපි දැන් වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ වගේ දෙයක් ඔයාගේ ෆෝන් එකෙන්ම කරගන්නේ කියලා. මුලින්ම අපි මේ දේවල් කරන්න කලින් අපේ ෆෝන් එකේ පොඩි දේවල් ටිකක් හදන්න ඕනේ. අන්නේ පොඩි දේවල් ටික හදලා ඊට පස්සේ අපි කතා කරමු මේ වීඩියෝ එකෙන් ඔයාට මම ගෙනල්ලා තියෙන හැම දෙයක් ගැනම. හරි ඔයා දැන් මුලින්ම මෙතනදී කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් යන මොන හරි ඇප් එකක් ඇතුළට යන එක. ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ මෙන්න මෙතන උඩින් ක්‍රොම් කියන ඇප් එක තියෙනවා. මෙන්න මේකෙන් තමයි මම ඉන්ටර්නෙට් යන්නේ. ඒකින්ද මම ඒ කුඩ එක සරයක් ටච් කරන්නම්. ඔයාට මම කලින් කිව්වා වගේ ඔයත් කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ මොන හරි ඉන්ටර්නෙට් යන ඇප් එකක් ඇතුළට යන එක විතරයි. හරි දැන් ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ මෙන්න මේ ක්‍රොම් කියන ඇප් එක මේ විදිහට තමයි ඕපන් වුනේ. මෙන්න මේ විදිහට ඔන් වුණා නම් ඔයාට පේනවා ඇති මෙන්න මේ ඇප් එකේ මෙන්න මෙතන මැදින් නිකන් සර්ච් කරන්න බාරයක් තියෙනවා. අන්න ඒ කුඩේක සර ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මෙන්න මේ වගේ අලුත් තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ අලුත් තැනකට ආවා නම් ඔයාට පේනවා ඇති මෙන්න මෙතන මුදුනේ නිකන් ටයිප් කරන්න තැනක් තියෙනවා. අන්න ඒ ටයිප් කරන්න තැනක් ඔයාගෙත් තියෙනවා නම් අන්න ඒ කුඩේක සර ටච් කරන්න. ඒකුල ටච් කරාම ඒකුල ටච් කරලා ඔයා දැන් කරන්න ඕනේ මම කරන දේම. ඒ කියන්නේ ඔයා දැන් මේ ටයිප් කරන්න ඕන තැන ටයිප් කරන්න ඕනේ මම දැන් ටයිප් කරන දේම. ඕම් හරියට බලාගන්න මම ඒක ටයිප් කරනවා. ඔයා මුලින්ම ටයිප් කරන්න ඕනේ වෛරස් කියලා. මම ඕන් ටයිප් කරනවා වෛරස් කියලා ඕම් මම ටයිප් කරා. හරි ඊට පස්සේ ඔයා ටයිප් කරන්න ඕනේ ටෝටල් කියලා. ඒ කියන්නේ එකටම ටයිප් කරන්න ඕම් මම ටෝටල් කියලා ටයිප් කරනවා. හරි මම දැන් මේ වෙද්දි ඔක්කොම ටයිප් කරලා ඉවරයි. ඒකින්ද මම මේක සර්ච් කරනවා. ඔයත් කරන්න ඕනේ ඒක හරියට ටයිප් කරලා ඉවර වෙලා සර්ච් කරන එක විතරයි. ඒක සර්ච් කරපු ගමන් ඊළඟට මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවා නම් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතන පළවෙනිම වෙබ්සයිට් එකක් තියෙනවා. අන්නේ වෙබ්සයිට් එකේ නම තමයි www.virustotal.com. අන්නේ වෙබ්සයිට් එක උඩ එක සැරයක් ටච් කරන්න. මම ඒක උඩ එක සැරයක් ටච් කරා. ඒක ටච් කරපු ගමන් ඊළඟට මෙන්න මේ වගේ අලුත් තැනකට තමයි එන්නේ. හරි මෙන්න මේ වගේ තැනකට ඔයත් ආව නම් මම මේ දැන් කියන දේවල් හරියට අහගන්න. හරි ඔයාට දැන් මතක ඇති මම මේ වීඩියෝ එක පටන් ගද්දිම ඔයාට කිව්වා අපේ ෆෝන් එකට වෛරස් ආවොත් ගොඩක් වෙලාවට අපේ ෆෝන් එකේ තියෙන ෆොටෝ වීඩියෝ එහෙම නැත්නම් අපේ ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම නැති වෙන්න වගේම ෆෝන් එක අවුල් යන්න උනත් පුළුවන් කියලා. මෙන්න මේ වගේ දෙයක් වෙද්දි ගොඩක් වෙලාවට අපේ ෆෝන් එකේ නිකම්ම මේ දේවල් වෙන්නේ නැහැ. දැන් හිතන්න ඔයාගේ ෆෝන් එක පැත්තකින් තියෙනවා කියලා. අන්නෙන් පැත්තකින් තිබ්බා කියලා කවදාවත් ඔයාගේ ෆෝන් එකට වෛරස් එන්නේ නැහැ. හැබැයි ඔයාගේ ෆෝන් එකට වෛරස් එන්නේ අපි කරන දේවල් අනුව. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතමු ඔයා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මොනවා හරි සින්දුවක් ඩවුන්ලෝඩ් කරනවා. මෙන්න මේ විදිහට සින්දුව ඩවුන්ලෝඩ් කරාට පස්සේ ගොඩක් වෙලාවට ඒ සින්දුව හරහා අපේ ෆෝන් එකට වෛරස් එන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔයා මොන හරි වෙබ්සයිට් එකකට යනවා. මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට ගියාම සමහර වෙලාවට ඔයාට වෛරස් එන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට යාළුවෝ එක එක link වර්ගය වුණා අපිට. අන්න ඒ වගේ link අපේ ෆෝන් එකට යාළුවෝ එවුවාම අපි ගොඩක් වෙලාවට ඒවා ටච් කරලා බලනවා. මෙන්න මේ වගේ දේවල් වලුත් අපේ ෆෝන් එකට වෛරස් එන්න පුළුවන්. හරි මම දැන් ඔයාලට දැන් කියලා දෙන්නම් මම ඔයාලට කලින් කිව්වා වගේ ඔයාගේ ෆෝන් එකට අර කලින් කිව්ව ක්‍රම අනුව වෛරස් එනවා නම් ඒ දේවල් සදහටම නතර කරන්නේ කොහොමද කියලා. හරි ඔයාට දැන් පේනවා ඇති අපේ ෆෝන් එකේ මෙන්න මේ වගේ තැනකට තමයි ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ ඔයාට පේනවා මෙන්න මෙතන උඩින් ෆයිල් කියලා එකක් තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මෙතන යටින් choose file කියලා එකක් තියෙනවා. මම ඔයාලට කිව්වා මතක ඇති අපේ ෆෝන් එකට මොන හරි එකක් ඩවුන්ලෝඩ් කරද්දි සින්දුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි දෙයක් ඩවුන්ලෝඩ් කරද්දි ඒ හරහා අපේ ෆෝන් එකට වෛරස් එන්න පුළුවන් කියලා. දැන් හිතමු ඔයාගේ ෆෝන් එකේ මොන හරි දෙයක් ඔයා ඩවුන්ලෝඩ් කරා අද. අන්න එහෙම ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඔයාට හිතෙනවා මෙන්න මේ ඩවුන්ලෝඩ් කරපු දේ ඇතුලේ වෛරස් තියෙන්න පුළුවන් නේද කියලා. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ මොන හරි අවුලක් තියෙන්න පුළුවන් නේද කියලා. අන්න ඒ වගේ දෙයක් හිතුනොත් ඔයාට පුළුවන් වෙනවා මම මේ කියන ක්‍රමය භාවිතා කරලා ඒ ඩවුන්ලෝඩ් කරපු දේ ඇතුලේ වෛරස් තියෙනවද කියලා හරියටම බලාගන්න. එතකොට ඔයාට පුළුවන් වෙනවා මේ ඩවුන්ලෝඩ් කරපු දේ ඇතුලේ වෛරස් තියෙනවා නම් ඒ ඩවුන්ලෝඩ් කරපු දේ ෆෝන් එකෙන් සදහටම අයින් කරලා දාන්න. හරි අපි දැන් ඒක කරන විදිය බලමු. ඔයාට පේනවා ඇති මෙන්න මෙතන යටින් choose file කියලා එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාම ගොඩක් කට්ටියගේ permission ඉල්ලනවා. permission ඉල්ලුවොත් අනිවාර්යෙන් allow කියන එක ටච් කරන්න. එහෙම නැත්නම් සමහර වෙලාවට permission ඉල්ලන්නේ නැතුව මෙන්න මේ මගේ විදියට වැටේ. මෙන්න මේ විදියට වැටෙනනම් ඔයාගේ සමහරට මෙන්න මේ යටින්
ඩොකියුමන්ට් කියලා එකක් ඇති. එහෙම නැත්නම් සමහර කට්ටියගේ ෆයිල් මැනේජර් මේ වගේ මොන හරි දෙයක් ඇති. අන්නේ මොනවාවත් ඔයා කැමති එකක් ටච් කරන්න. මගේ ෆෝන් එකේ මෙතන යටින් ඩොකියුමන්ට් කියන එක තමයි තියෙන්නේ. ඒකින්ද මම ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මගේ ෆෝන් එකේ තියෙන හැම දෙයක්ම මෙන්න මෙතනින් පෙන්වනවා. මෙන්න මේ විදිහට පෙන්වුවාට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත මොනවා හරි එකක් තෝරගන්න එක. ඒ කියන්නේ ඔයාට වෛරස් තියෙයි කියලා සැක හිතෙන මොනවා හරි දෙයක් තෝරගන්න එක. මම මෙතනින් උදාහරණයක් විදිහට ෆොටෝ එකක් තෝරගන්නම්. ඒ ෆොටෝ එක තෝරගන්න මේ යට තියෙන ගැලරි කියන බටන් එක මම ටච් කරන්නම්. ඒක ටච් කරාට පස්සේ මගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ පෙන්නනවා. මම මෙතනින් ෆොටෝ එකක් ටච් කරන්නම් වේගෙන්. ඔයාට කරන්න තියෙන මේ කැමති ෆොටෝ එකක් උඩ ටච් කරන එක විතරයි. මම මේ ෆොටෝ එක උඩ ටච් කරන්නම්. ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඔයාට පේනවා ඇති මෙතන නිකන් චෙක්-ඉන් වගේ එකක් වැඩනවා. හරි. ඔයාට පේනවා ඇති එක චෙක් වෙලා ඉවර වුණ ගමන්ම සම්පූර්ණ මෙන්න මේ වගේ තැනකට ආවා. මෙන්න මේ වගේ තැනකට ඔයා දාපු දේ ආවනම් ඔයා කරන්න ඕනේ මේ යට තියෙන කොන්ෆර්ම් අප්ලෝඩ් කියන එක ටච් කරන එක. මම මේ කොන්ෆර්ම් අප්ලෝඩ් කියන එක ටච් කරන්නම්. ඒක ටච් කරපු ගමන් මේක 100ක් විතර පිරෙන්න පටන් ගන්නවා. ඔයාට පේනවා ඇති 90% තියෙන්නේ. මේක 100 වෙනකම් බලන් ඉන්න ඕනේ. ඔයාගේ මේක හෙමින් හෙමින් පිරේ. ඔයා දාන දේ අනුව එහෙම නැත්නම් ඉක්මනින් පිරේ. අපි පොඩ්ඩක් බලන් ඉමු. හරි. ඔයාට පේන්නේ නැති එක 100 වුණ ගම මෙන්න මේ වගේ අලුත් තැනකට වැටුණා. ඔයා මේක පොඩ්ඩක් බලාගෙන ඉන්න. මේක එක 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 දේවල් ලෝඩ් වෙනවා. ඔයාට පේනවා ඇති. ඔයාට පේනවා ඇති මෙතන නිකන් හරි හරි වැටි වැටි යනවා. මෙන්න මේ විදිහට ගොඩක් දේවල් මෙතන ලෝඩ් වෙනවා. අපි පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ මේක ඉවර වෙනකම්ම. අපි චුට්ටක් බලාගෙන ඉමු. හරි. ඊට පස්සේ ටික වෙලාවකින් මේක ලෝඩ් වෙන එක නතර වෙනවා. ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ මේක ලෝඩ් වෙන එක නතර වුණා. මෙන්න මේ විදිහට ලෝඩ් වෙන එක නතර වුණාට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ අයිනේ තියෙන SUMMARY කියලා එකක් තියෙන මේ අයිනෙම අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙන්න මේ වගේ තැනකට ආවට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මෙතන මුදුනේ නෝ කියලා වැටලා නිකන් කොළපාටින් වචනයක් ගහලා තියෙනවා. මෙන්න මේ වචනෙන් ගහලා තියෙන්නේ මම අර දාපු මම ෆොටෝ එකක් ගන්න දැම්මේ. ඒ ෆොටෝ එකේ කිසිම වෛරස්යක් නැහැ කියලා. ඔයාට දැන් සමහරවිට මෙතන සින්දුවක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි දෙයක් නිදාන්න වගේ ෆෝන් එකේ මේ වෛරස් තියෙනවද කියලා බලන්න. දැන් කාගේ හරි ෆෝන් එක මේ මගේ විදිහට නෝ කියලා වැටෙන්නේ නැතුව වෙනත් දෙයක් ගහලා තියෙනවනම් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේ ගහලා තියෙන දේ අනුව ඔයාගේ ෆෝන් එකේ ඒ ඩවුන්ලෝඩ් කරගත්ත දේ වෛරස් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වෛරස් තියෙනවනම් අනිවාර්යෙන් මෙතන වෛරස් තියෙනවා කියලා දාලා තියෙනවා. මගේ මෙතනදී වෛරස් නැති හින්දා තමයි මේ කොළපාටින් ලස්සනට වෛරස් නැහැ කියලා දාලා තියෙන්නේ. හරි. ඔයාට දැන් තේරෙන්නේ නැති කොහොමද අපේ ෆෝන් එකේ මොනවාරි වෛරස් තියෙන දෙයක් තියෙනවනම් අන්නේ වෛරස් තියෙන දේ කොහොමද වෛරස් තියෙනවද නැද්ද කියලා හරියට බලාගෙන අපේ ෆෝන් එක ආරක්ෂා කරගන්න කියලා. ඒ වගේම තමයි ඔයාට තවත් පොඩි දේවල් ටිකක් කියලා දෙන්න තියෙනවා. ඒකින්ද මම මේකෙන් එක සැරයක් බැක් වෙන්නම්. ඔයාත් මේකෙන් පොඩ්ඩක් බැක් වෙන්න. බැක් වුණ ගමන් මෙන්න මේ වගේ අලුත් තැනකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මෙතන මැදින් URL කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මැද තියෙන එක. ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනදී මම ඔයාට කලින් කිව්වා අපේ යාළුවෝ සමහර වෙලාවට අපිට ලින්ක් එවනවා කියලා. අන්නේ සමහර ලින්ක් වලින් ඔයාගේ ෆෝන් එකට වෛරස් එන්න පුළුවන් කියලාත් මම කිව්වා. අන්න ඒ වගේ කවුරු හරි වාගේ ෆෝන් එක ලින්ක් එකක් එව්වොත් ඔයා කරන්න ඕනේ අන්නේ ලින්ක් එක ගෙනල්ලා මෙන්න මෙතන මේ නිකන් ටයිප් කරන්න බාරයක් තියෙන්නේ. අන්න ඒකට දාලා මේ යට තියෙන සර්ච් කියන බටන් එක ටච් කරන එක විතරයි. එතකොට ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ෆෝන් එකේ අර ෆොටෝ එකකින් මම වෛරස් හෙව්වේ අන්න ඒ වගේ අන්නේ ලින්ක් එකෙත් වෛරස් තියෙනවද කියලා හරියටම හොයාගන්න. හරි. මෙන්න මේ දේවල් ටික තමයි ඔයාට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න ඕනුනේ. මම හිතන ඔයාට මේ වීඩියෝ එකෙන් කිව්ව දේවල් තේරෙන්නේ නැති කියලා. අනිවාර්යයෙන් මොන හරි දෙයක් තේරුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තමයි පල්ලෙයා තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක. මෙන්න මේ බටන් එක ටච් කරොත් ඔයාට පුළුවන් වෙනවා ඉදිරියට මේ වගේ වටිනා වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න. හරි. එහෙනම් හෙට මේ වගේ අලුත් වීඩියෝ එකක හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.